ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළව අත්තරංගොඩටගත් හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එළමෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය ඉබි අතුරු දමා මුද්‍රා තබන ලෙසත් අධිකරණයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළා. එම කාර්යාලය ඇතුළු සියලු සැකකටයුතු ලේකන අද දින පරීක්ෂා කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබා දුන්නේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ලබා දුන් උපදෙස් පරිදි තමා කටයුතු කළ බව සැකකාර හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම අධිකරණයට දන්වා සිටියා. මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කොතරම් දුරට වගකිව යුතුද යන්න මෙතෙක් විමර්ශනය කර නොමැති බවත් දන්වා සිටියා. නමුත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධයෙන්ද ඉදිරියේදී විමර්ශනයක් සිදු කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ. ඒ අනුව මෙම ඖෂධ වංචාවට අදාළව අත්තරංගොඩගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 6ක්. අපි පැහැදිලිව කියනවා තරාතිරම් නොබලා බලපුලුවාකාරකම් නොබලා රැකියාව වෘත්තිය තමන්ගේ සමාජ තත්ත්වය නොසලකා මේ සිද්ධියට වගකිව යුතු සියලුම දෙනා අනිවාර්යයෙන්ම නීති ඉස්සරහට ගේන්න ඕනේ. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔවුන්ට දඬුවම් ලැබෙන්න ඕනේ. එකින් එක සිදුවීම් හෙළිදරව් වෙනකොට මේවා සම්බන්ධ වගකිව යුතු එළියේ ඉන්නකොට මේ මොහොතේදී මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා පොලිසියට බරපතල වගකීමක් තියෙනවා. නීතිය ආධිපත්‍ය සහ නීතිය විශ්වාසය රකින්නත් ඒ වගේම මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිලා තියෙන සංකූලතාවයේ ව්‍යාකූලත්වය නැති කරලා ජනතාවගේ ජීවත් වීමේ අයිති ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය දක්වන මේ මොහොතේදී ඔවුන්ට බරපතල වගකීමක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.